දිවයින පුරා පැවැති ජයගම ශ්‍රී ලංකා සාර්ථක කරගැනීමට සහය උත්සැමට ස්තුතියි. අවස්ථාව අපි ලබා ගන්නේ වර්තමාන දේශපාලන තත්ත්වයේ පිළිබඳව යම් කිසි කරුණු පැහැදිලි කිරීමක් කරන්න. ඊයේ දිනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය හමු වුණා. එම දේශපාලන මණ්ඩලයේ යම් කිසි තීන්දුවක් පොහොට්ටුවේ අපේක්ෂකෙක් ඉදිරිපත් කරන්න තීන්දුවක් ලබා ගත්තා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ පිළිබඳව අපි පුදුම වෙන්නේ නැහැ. ඒක ඊයේ දිනේ දේශපාලන මණ්ඩලය නාට්‍යයක් ඩ්‍රාමා එකක් මේ තීන්දුව తీරන සාමාන්‍යයෙන් පොදු ජන පෙරමුණේ ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දුව ගන්න විහුවියක් තියනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. මෙම තීන්දුව දේශපාලන මණ්ඩලයට ප්‍රථම නිවස ඇතුලේ ගත්තු තීන්දුවක්. අපිට මේ පිළිබඳව ආරංචි වුණා. අපි කවුරුත් ආදරය කරන ගරු කරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මෙම තීන්දුව ගන්න ප්‍රථම අපි එතුමත් එක්ක සාකච්ඡා කරා, එතුමාට කතා කරා. පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ගන්න තීන්දුවේ තිබෙන බරපතලකම හානිය පිළිබඳව අපි සාකච්ඡා කරා ගිය සතියේ බ්‍රහස්පතින්දා. අපිට දැනුණා තේරුණා එතුමා ඉන්නෙත් අපි දරන අදහසේ මතේ කියලා ඒ වෙලාවේ. ඒ අනුව එතුමා අපේ කණ්ඩායමට කිව්වා එතුමාගේ බලාපොරොත්තු අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකර මේ මැතිවරණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවක් නැති බව එතුමා අපේ කණ්ඩායමට දැනුම් දුන්නා. ඒ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30ක් පමණ, කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු 30ක් පමණ සම්බන්ධ වුණා. ඊයේ දිනේදී දේශපාලන මණ්ඩලයේ සංයුතිය පිළිබඳව අපිට ගැටලුවක් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100ක් පමණ ඉන්න පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය තිබුණේ මන්ත්‍රීවරු 18 දෙනෙක් පමණයි. පළාත් සභා මන්ත්‍රීවරු 100කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරනවා. පළාත් සභා මන්ත්‍රීවරු හිටියේ 5 දෙනයි. පළාත් පාලන ආයතන ප්‍රධානීන් 300ක් පමණ නියෝජනය කරනවා. හැබැයි එතන හිටියේ 5 දෙනයි. ඒ වගේම හිටපු අනිත් අය පිළිබඳව අපිට අවබෝධයක් නැහැ. ඒ අය කවුද කියලා අපි දන්නේ නැහැ, අපි හඳුනන්නේ නැහැ. ඒ අය කොහොම එතනට ආවද කියන එක අපිට ප්‍රශ්නයක්, ගැටලුවක්. නමුත් ඊයේ ගත්තු දේශපාලන මණ්ඩලයේ තීන්දුව අපට සමකරන්න පුළුවන් වෙන්නේ දෙදාස් 22 මැයි 9 වෙනිදා කොළඹට සෙනග ගෙනල්ලා අරගලයට ගහන්න ගත්තු තීන්දුව හා සමානයි ඊයේ ගත්තු තීන්දුව. එම තීන්දුව ගන්නේ මහ පොළොව පිළිබඳව අවබෝධයක්, දැනුමක්, සංවේදීත්වයක් නොමැතිව. ඒ වගේම එම තීන්දුව පුද්ගලික ආත්මාර්ථකාමී ව්‍යසනකාරී තීන්දුවක් විදිහට අපි කල්පනා කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දැවැන්තම හයිය ගමේ ඉන්න පාක්ෂිකයා අවදානමට ලක් කරනවා. මැයි 9 වෙනිදා මේ ආකාරයේම තීන්දුවක් 2022 ගත්තා. ඒ පීඩාවට ලක්ුණේ අපේ පාක්ෂිකයෝ. අපේ පාක්ෂිකයෝට ගහලා රෙදි ගලවල ඇඳුම් ගලවල බේරේ වැවේ ඔබන තත්වයට පත් වුණා. එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විකල්පයේ විදිහට හිටියේ රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා. දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තර්කය තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නොගැලපෙන බව. මේ නොගැලපීම තේරුම් ගන්න අවුරුදු 2කට වැඩි කාලයක් යාම පිළිබඳව අපි කනගාටු වෙනවා. ඒ වෙලාවේ ගැලපුණු දැන් නොගැලපෙන හඳහන මොකක්ද කියලා අපි ප්‍රශ්න කරනවා. ඒ නිසාම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන අති බහුතර මන්ත්‍රීවරුන් පිරිසක්
අද සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ පහමාරට හමුවෙන්න තීන්දුව කරලා තිබෙනවා. ඒ අනුව ජනාධිපතිතුමාට සහය පළ කරන්න අපේ කණ්ඩායම දැනටත් තීරණය කරලා තිබෙනවා. අද උදෑසන එස්.එම්. චන්ද්‍රසේන ඇමතිතුමා, ෂෙහන් සේමසිංහ ඇමතිතුමාලා අනුරාධපුරේ බලමණ්ඩලය කැඳෙව්වා. ඒ බලමණ්ඩලයේදී පාක්ෂිකයන්ගෙන් ඇහුවා මොකද්ද තීන්දුව කියලා. පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනේ කියන මතයට දෙදෙනෙක් තමයි එම ස්ථානයේ ඉන්න අයගෙන් කැමැත්ත පළ කරේ. ඒ නිසා අපි මහ පොළොව තේරුම් ගන්න කියව ගන්න කියලා අපි විශේෂ ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ තීරණය අපි ගන්නේ අපි බහුතරයක් ගන්නේ ඉතාම වැදගත් තීරණාත්මක මොහොතක. රටේ අත්පත් කරගෙන තියෙන ස්ථාවරත්වය අපිට මොන ආකාරයකවත් අඩාල කරන්න ආපස්සට හරවන්න යුතුකමක් අයිතියක් බලාපොරොත්තුවක් නැති නිසා අපිට මෙම කාරණාවේදී රට ඉස්සරහට දාන්න අපිට සිද්ධ වෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රටට ප්‍රථම, රටේ අනාගතයට ප්‍රථම, රටේ මහජනතාවට ප්‍රථම, ඒ වගේම පාක්ෂිකයාට ප්‍රථම පුද්ගලික න්‍යාය පත්‍රයකට තීන්දුව තීරණ ගැනීම පිළිබඳව අපේ කනගාටුව අපි නැවත නැවත ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා අපේ පාක්ෂිකයන්ගේ මේ වෙලාවේ අපි වසර දෙකක් වැනි කෙටි කාලයක් තුල මේ රටේ ජනතාවට අස්වැසිල්ලක් තිබ්බ පීඩාව දුරු කරන්න අපිට අවස්ථාව අවකාශ ලැබුණා. අපි පහුගිය අවුරුදු දෙකේ වැඩ කරේ අපේ දේශපාලන අනාගතය ගැන හිතන්නේ නැතුව, ඊළඟ සැරේ මන්ත්‍රී වෙන්නේ කොහොමද කියන එක කල්පනා කරන්නේ නැතුව දැඩි තීන්දුව අපිට ගන්න සිද්ධ වුණා. සමහර තීන්දුව පීඩාකාරී වුණා. නමුත් එවැනි තීන්දුව නොගෙන මේ රට ආපස්සට හරවන්න, ඒ තිබුණු ආර්ථික අපහසුතාවයන් ආපස්සට හරවන්න පුළුවන් කමක් නොතිබුණු බව ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය තේරුම් අරගෙන තිබුණා. ඒ නිසාම අපිට අද තිබෙන ස්ථාවරත්වය ළඟා කරගන්න හැකියාව ලැබුණා. ඒ නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ, ඒ වගේම තරුණ දේශපාලන ධාරාවේ ඉන්න උඩ ඉඳලා පහළට මෙම දේශපාලන වැඩපිළිවෙලට එකතු වෙන්න අපි සීලු දෙනාම තීන්දුව කරලා තිබෙනවා. ඒ අනුව හෙට දවසේ පළාත් සභා මන්ත්‍රීවරු එක්ක සාකච්ඡා කරන්නත්, ඉදිරි දිනවල නැවත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය දිස්ත්‍රික් බලමණ්ඩල වල සාමාජිකාවන්ට කතා කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මීට වැඩිය කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ෂෙහම් සේමසිංහ ගරු රාජ්‍ය අමාත්‍යතුමා අපිත් එක්ක ඉන්නවා. එතුමත් අතිගරු ජනාධිපතිතුමත් සමග මෑත කාලීනව රට ආර්ථික වශයෙන් ලබාගත්තු ජයග්‍රහණවල ඉදිරියෙන් හිටපු තරුණ දක්ෂ රාජ්‍ය අමාත්‍යවරයෙක්. එතුමාට අපි ආරාධනා කරනවා මෙම මාධ්‍ය සාකච්ඡාවට එකතු වෙන විදිහට. ඔබතුමා, ඔබතුමාම පොඩක් පිළිතුරු දීලා ඉස්සෙල්ලා කතා කරනවද කොහොමද? ඕකේ. අපි දැන් ඔබතුමන්ලට කියන්න පුළුවන්ද පොදු පෙරමුණේ බහුතරයේ ඉන්න ඔබතුමන්ලට කියලා? අනිවාර්යෙන්ම. ඒක අද හවස වෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සංයුතිය ඔබට දැක බලා ගන්න හැකියාව ලැබෙනවා. දැන් ඊයේ පක්ෂයෙන් කියපු හැටියට ඔබතුමන්ලගේ සමාජිකත්වය අහෝසි කරනවායි කිව්වා. ඔබතුමන්ලට විනය පියවර ගන්නවායි කිව්වා. ඒතර මේවා ගත්තොත් ඔබතුමන්ලට තවදුරටත් පොහොට්ටුවේ රැඳෙන්න බැහැනේ. මේ වෙලාවේ අපි වගකීමෙන් කියනවා, මේ වෙලාවේ මේ තීන්දුව ගන්න රටේ උන්නතිය ආරක්ෂාව වෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් ඒකට පක්ෂ සමාජිකත්වයේ මන්ත්‍රීකම අදාළ වෙන්නේ නැහැ. පොහොට්ටුව දෙකට කැඩුන්නේ නැද්ද? දෙකට කැඩුන්නේ නැද්ද පොහොට්ටුව? පොහොට්ටුව දෙකට කැඩෙන බව අපි නායකත්වයට මීට ප්‍රථම දැනුම් දුන්නා. ඒ වගේම මේ තීන්දුව ගන්න ප්‍රථම මේ අපි අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් සමග සාකච්ඡාවක් කරා ගිය බ්‍රහස්පතින්දා.
එම සාකච්ඡාවේදී මෙවැනි තීන්දුවක් ගත්තොත් මෙවැනි ඉරණමක් ශ්‍රී ලංකා පුදුජන පෙරමුණට අත්වෙන්න නියමිත බව අපි දැනුම් දුන්නා. ඒ වගේම ඊයේ ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ සාකච්ඡාවෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහත්තයා සමිත සාකච්ඡාව සමහරක් අය කියුවේ නිකන් අපිට ආහාරයක් ගැනීම සඳහා ආරාධනා කළා තිබුණා. ඒකට අපි ගියා අපි කාරණාවක් දන්නේ නැහැ කියලා. එහෙම කාරණාවක් තිබුණේ මොකද රාත්‍රී ආහාර භෝජනයක් වගේ නෑ. එතන අපි ඒක අපි කතා කරගත්ත ඊයේ අපි ඉදිරි දේශපාලන වැඩපිළිවෙල පිළිබඳව අපි සාකච්ඡාවක් කරා. කන්න බොන්න හම්බ වෙන වෙලාවක් නෙවෙයි මේ වෙලාව. අපි සීරියස් වැඩ කරන්නේ. ඒක නිසා අපි ඊයේ හම්බුනේ දේශපාලන සංවාදයක් වෙනුවෙන්. එතනට ජනාධිපතිතුමා පැමිණියා. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ වගේම තරුණ දේශපාලන ධාරාවේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රාජ්‍ය ඇමතිවරු, කැබිනට් ඇමතිවරු සහ පසුපෙළ මන්ත්‍රීවරු විශාල පිරිසක් එතනට සහභාගී වෙලා හිටියා. නැවත දෙපැත්තටම කට්ටිය කාර්යාල වලට මාරු වුණාට ප්‍රශ්නයක් නැද්ද? කට්ටිය නැවතත් යනවා හම්බ වෙනවා, ඒ කට්ටියම නැවතත් ජනාධිපතිවරයා හම්බ වෙනවා. ඒ පිළිබඳව මට උත්තරයක් දෙන්න බෑ. මම දන්නේ නැහැ ඔබතුමා මොකද්ද කියන්නේ කියලා. නමුත් අද හැන්දෑවේ 5:00 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිතුමාත් සමග හම්බ වෙන්නත් එතුමාට සහයෝගය ලබා දෙන පිරිස, එතුමාට සහයෝගය නිල වශයෙන් ලබා දෙන්නත් අපි අද 5:00 ජනාධිපති ලේකම් කාර්යාලයේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. 11 දෙනෙක්. නෑ, මෙහෙමයි. ඒ බලමණ්ඩල රැස්වීම ගැන කතා කරලා වැඩක් නෑ. එතන ඉස්සල්ලාම අහලා තිබෙන්නේ මෙම යෝජනාවට කැමති අය අත උස්සන්න කියලා. කවුරුත් අත උස්සලා නැහැ. ඒ කියන්නේ පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවට කැමති පිරිසට අත උස්සන්න කිව්වම කවුරුත් අත ඉස්සුවේ නැහැ. පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරනවට කැමති අය කිව්වම කීප දෙනෙක් අත උස්සලා තිබෙනවා. එතකොට ඒ වෙලාවේ මට තිබෙන තොරතුරු අනුව ඒ වෙලාවේ පක්ෂයේ මහලේකම්තුමා කියලා තිබෙනවා නෑ, මේ 11 දෙනයි මේකට විරුද්ධව අත උස්සලා තියෙන්නේ, ඒකෙන් හැඟෙන්නේ අනිත් සියලු දෙනාම කැමතියි කියලා. ඒ කියන්නේ ඡන්දේ දැම්මේ නැත්තම් ඒක කැමැත්ත වෙන්නේ නෑ. ඡන්දේ පාවිච්චි කරන එකේ තමයි කැමැත්ත අකමැත්ත තීන්දුව తీරන වෙන්නේ. ඒක නිසා එම ඒ ඒ ඒ දේශපාලන බලමණ්ඩලය ගැන කතා කරලා පළක් තියනවා කියලා මම හිතන්නේ නැහැ. මම ඔබට කිව්වා ඒක නාට්‍යයක්, ඒක ඩ්‍රාමා එකක්, ඒක කලින්ගත්තු තීන්දුවක්, ඒක ස්ක්‍රිප්ට් එකකට අනුව තමයි ඒ කතාව ඊයේ දිගහැරුණේ. ඒ නිසා ඒ පිළිබඳව අපි කතා කළ වැඩක් නැහැ. ඒක පිළිබඳව චෝදනා ඉදිරිපත් කළ වැඩක් නැහැ. අපේ වැඩපිළිවෙල මේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය කරන්නේ කොහොමද? ඒ වගේම රටේ අත්කරගත්තු ජයග්‍රහණ, රටේ අත්කරගත්තු ස්ථාවරත්වය අපි ඉදිරියට තබා ගන්නේ කොහොමද කියන එක. දැන් මේ වගේ අවස්ථාවකද මේ ඉන්න මොහොතේදී කාට හරි පුළුවන්ද පක්ෂය මාරු කිරීමේ හැකියාවක් තියෙනවද මේ මොහොතේ? නෑ, අපි ඔබතුමාට කියන්නේ මේක මන්ත්‍රී කම රැකගන්න ආණ්ඩුවේ ඉන්න ඇමති කම රැකගන්න කරන කාරණාවක් නෙවෙයි. මේක වගකීමෙන් තරුණ දේශපාලඥයෙකු විදියට, තරුණ දේශපාලඥයන් විදියට අපි ගන්න ඕනේ තීන්දුවක්. මේක මේ රටේ ඇති වෙලා තිබෙන ස්ථාවරත්වය අපිට ආපස්සට හරවන්න අපිට දෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම කරද්දී ඒක බලාගෙන ඉන්න අපිට පුළුවන් කමක් නැහැ. ඉතින් අපි කියනවා අපි රට වෙනුවෙන්, රටේ ආරක්ෂාව වෙනුවෙන්, ඉදිරි ප්‍රගමණය වෙනුවෙන් අපි තීන්දුවක් කරන් තිබෙනවා. ඒ තීන්දුව ගන්න සංඛ්‍යාව අද හැන්දෑවේ ඔබට සාමාන්‍යයෙන් 6:00 to 7:00 විතර වෙද්දී දැක ගන්න ලැබෙයි. ආණ්ඩුවේ ස්ථාවරත්වය අපි රැකගෙන යනවා. එතකොට මේකෙදී ඔබට ඔය කියන නොම්බර 11ද 12ද 10ද 15ද 20ද 30ද කියන එක දැක ගන්න පුළුවන්. දන්න තියෙනහනේ ජනාධිපතිවරයාට පුළුවන් ද පක්ෂය මාරු කරන්න මේ මොහොතේ? ජනාධිපතිවරයා පක්ෂය මාරු කරන්නේ නැහැ. ඒ හැකියාවක් තියෙනවද? මම නොකරාම කරන්නේ නැහැ කියන කතාව නේ. හැකියාව තියෙනවද? පුළුවන්. පුළුවන්.